සුබ දවසක් කියලානේ ඔයාලට මම අද ඔයාලට පෙන්නන්නේ කිතුල් මලක් මෝරන නම් අපි කොච්චර ගල් එල්ලන්න ඕනද කියලා බලන්න යාළුවනේ මෙන්න මේ මල මේ මලේ රාබෝතල් ඔක්කොම 17ක් 18ක් වගේ වැටුණා මේ මලත් මුල පළවෙනි සතිය කපනකොට නතර වුණා ඒ කියන්නේ නතර වෙනවා කියන්නේ අඩුවිනා යනකොට මේ මලට බර එල්ලන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මේ විදියට ඉස්සලාම එක ගලක් කෙල්ලලා බලනවා ආය වැඩි වෙනවද කියලා මේ වගේ ඊට පස්සේ ඒ වැඩි වුණා නම් අපි තව ගලක් කෙල්ලලා බලනවා එහෙම එහෙම අපි මේ මල මෝරණ එක නතර කරන්න වැඩිපුර බර එල්ලන්න ඕනේ දැන් මේ යාළුවනේ ඔයාලා බලන්න මම මේ මලට කොච්චර බර එල්ලලාද කියලා එක ගලයි දෙකයි තුනයි මේකෙදිම මේ යටලනුයි යටලන විදිහ ගල් තුනක් කියලා තිනවා අපි මං ගහ යටට ගිහින් පෙන්නන්නම් මේ ගහ යට කොච්චර ගල් එල්ලලා තියෙද කියලා දැන් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි මලක් කපාන යනකොට සතියක් දෙකක් කපනකොට අඩු වෙනවා කියන එක මට ගොඩක් කට්ටිය කතා කළා කියලා තිනවා සතියක් කපනවා දෙකක් කපනවා ඒ කපනකොට මේ මලේ කඳුළු අඩු වෙනවා කියලා දැන් ඒකට විසඳුමක් විදිහට තමයි යන්නේ අනිවාර්යයෙන් මේ මල මෝරන්න පටන් ගන්න තමයි අඩු වෙන්නේ එතකටම අපි කරන්න ඕනේ මේ විදිහට බර එල්ලන එක දැන් මේකේ එල්ලලා තිනවා සාමාන්‍යයෙන් කිලෝ මම හිතන්නේ 100කට වඩා ඇති බර අපි උඩ පිටවැල හොඳට දාගත්තාම මේ මලට ඇවිල්ලා තියෙන මේ පාලේ කෑනියක් තියෙන්නේ මම ගහුඩට යන්නේ නැහැ මම මේ හැමති ඉඳලා පෙන්නන්නම් මේ ඉවරුණා මේ මගදී නතර වුණා මගදී නතර වුණාම මේ ගල් එල්ලලා මේ මාස 3ක් 3මාරක් විතර මේ මල කපලා තියෙන්නේ මම ගහයට ගිහින් පෙන්නන්නම් මේ මලට කොච්චර බර එල්ලලා තියෙති කියලා යාළුවනේ මම ඔයාලට පෙන්නුවා ගහ උඩ මම යාළුවනේ ඔයාලට පෙන්නුවා මම ගහ උඩ කොච්චර බර එල්ලලා තිබ්බද කියලා ගල් තුනක් එල්ලලා තිබුණා මෙන්න බලන්න යාළුවනේ මම ගහ යට මේ ගහ බිමට මම ලනු මේ ලනුව දාලා මේ එල්ලලා තියෙන ගල් ප්‍රමාණය එකන්ටක මේ ගල කොච්චර ලොකුද කියලා මෙල්ලා තියෙන ගලක සයිස් එක බලන්න මේව නම් පොඩි මේ ගල පෙන්නන්න නම් ළඟට මරගෙන මේ ගල කොච්චර ලොකු ගලද කියලා එන්න මෙන්න මේ විදිහට යාළුනේ මේ මලක් මෝරනවා අනිවාර්යෙන් බර එල්ලන්න ඕනේ බර එල්ලනකොට මල මෝරන එක නතර වෙනවා ඒ කියන්නේ ඊට පස්සේ මලක් හතියක් දෙයක් කපනකොට වැටෙන කඩු වෙනවා නම් මේක තමයි විසඳුම මේ විදිහට බර එල්ලන්න අනිවාර්යෙන් මල හරියනවා